ඔබ දවසක් කෝල හැමෝටම ඔන්න මං අද ගොඩක් වැදගත් වීඩියෝ එකක් කරගෙන ආවා. මං අද කතා කරන්න යන්නේ ඔයලා ගැබ් ගැනීමක් බලාපොරොත්තු වෙනකොට සාර්ථකව ගැබ් ගැනීමක් සිදුවීමට ශුක්‍රාණු පිටවීමකදී සාර්ථකව ඒවා ඇතුළු වුණාද කියලා දැනගන්න පුළුවන් ලක්ෂණ කිහිපයක් ගැන. ඔබ ශරීරය තුළ දින පහක් දක්වා තියෙනවා නම් කොහොමද ඔබට දැනෙන්නේ කියන එක ගැන තමයි මං අද කියන්න යන්නේ. ඒ වගේම මං අද කතා කරනවා කොහොමද ඩිම්බයකට ශුක්‍රාණුවක් ඇති වුණොත් සාර්ථකව කොහොමද ඒ දැනෙන ආකාරය සහ ශුක්‍රාණුව කාන්තාවකගේ ශරීරයට ඇතුළු වී සිදුවන දේ ගැන මං අද කතා කරනවා. හරි, දිගටම වීඩියෝ ගත එක්ක ඉන්න, අපි දැන් යමු වීඩියෝ එකට. ඉතින් ශරීරයේ තුළ තියෙන බව හඟවන ලක්ෂණ පහක් මං දැන් ඔයාලට කියනවා. පළවෙනි ලක්ෂණයේ විදිහට උදැසන අතනීප තත්ත්වය, කියන්නේ උකාරයේ වගේ ගතියක් ඇතිවෙනවා නම් ඒ ලක්ෂණයක් වෙන්න පුළුවන්. වගේම උදර වේදනාවක් ඇති වෙන්නත් පුළුවන්. ඒ වගේම එළියට ශුක්‍රාණු බිඳු වශයෙන් හෝ පිටවෙනවා නම් ඒ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම ගැබ් ගැනීමක් සිදුවීම ඒ පොසිටිව් කියලා පෙනෙනවා නම් ඒකත් ලක්ෂණයක්. ඒ වගේම අතපසුව ඔසප්පීම හඳුන්වන්නත් පුළුවන්. ඒ වගේම ඇඟට තෙහෙට්ටුවක් දැනීමත් සිදු වෙන්නට පුළුවන්. මේ ළඟට ඩිම්බයකට ශුක්‍රාණුවක් ඇතුළු වුණොත් දැනෙන ආකාරය මම කතා කරනවා. සමහර අයට මේ දැනෙන්නේ නැහැ. දින දෙක තුනක් යනකම්ම මේ දැනෙන්නේ නැහැ. නමුත් සමහර කාන්තාවන්ට සංසේචනයේ ඩිම්බේ පැලෝපේනාලේ ඔස්සේ ගමන් කර ගර්භාෂ බිත්තිය තුළට ගැඹුරට තැම්පත් කිරීමේ ක්‍රියාවලියේදී එම ස්ථානයේ වේදනාවක් ඇති වෙන්නට පුළුවන්. ඉතින් මෙයත් ඔබේ ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි ශුක්‍රාණු කාන්තාවකගේ ශරීරයට ඇතුළු වූ විට සිදුවන්නේ මොකද්ද කියන එක. ඉතින් මෙහිදී ගර්භාෂයට ඇතුළු වූ පසු හැකිලීමෙන් ශුක්‍රාණු ෆැලෝපියන් නාල තුළට ඉහළට ගමන් කරනවා, තල්ලු වීමක් සිදු වෙනවා. ඉතින් පළමු ශුක්‍රාණු පිටවී මිනිත්තු කිහිපයකට පසු නාලවලට ඇතුළු වෙනවා. කෙසේ වෙතත් පළමු ශුක්‍රාණු සංසේචනය කරන ශුක්‍රාණු නෙවෙයි. චලන ශුක්‍රාණු දින පහක් දක්වා කාන්තා ප්‍රජනක පද්ධතිය තුළ පවතිනවා. ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ඒ වගේම වීඩියෝ එක ෂෙයා කරන්න, යාළුවන්ටත් බලන්න, channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා දිගටම channel එකත් එක්ක ඉන්න. අනිත් වීඩියෝත් බලන්න, ගොඩාක් වැදගත් වෙනවා ඔයාලට. ඉතින් ඔයාලා හැමෝටම යහපතක්ම වේවා.